කරන්න පාලම කැටයම් වලින් හදලා තියෙන ලී වලින් අලාපු පාලම ද පාරෙන්ද ඔයාලට හුදුරක් කියන්න අවශ්‍ය නැහැ ඔය ඉබක් කැද්දි අපි පිටයි පාලම සෙට් කරනවා අර මෙතන වලගම්බ රාජසම් ඉදිවිච්ච විභාවක් තියෙනවා රජු සේනා හිටියයි කියන ඉල්ල كيلومتر දකුණු වැත්ත පැත්තට තියෙන පාර විසුදු පාට ලොරියාවේ ඒ පාර දිගේ තමා යන්න තියෙන්නේ මෙතනින් කෙලින්ම ගියාට පස්සේ ඔයාලට කැටවල හන්දිය තමා සෙට් වෙන්නේ ඊළඟට කැටවල හන්දියත් එක්ක ඉස්සරහට යන්න ඕන පාර අපි ඔයාලට ඉදිරියෙන් පෙන්වන්න හරි මේ තියෙන්නේ කැටවල හන්දිය මෙතනින් ඔයාලා යන්න ඕන කෙලින්ම පාරෙන් මෙතන හතරමං හන්දියක් වගේ තියෙන්නේ මෙතන වීල් ටිකත් එක්ක කෙලින්ම පහලට පාරක් තියෙනවා ඒ පාර තමයි ඔයා යන්න ඕන මේ පාර යන්න එපා කෙලින්ම පාර යන්න අර වීල් ටියත් එක්ක පහලට තියෙන පාර දිගේ ගියාම හරි හරි අපි පෙන්නුව පාර දිගේ ආවට පස්සේ මෙන්න මෙතනින් පාර බෙදෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් දෙපැත්තකට බෙදෙනවා ඔයා යන්න ඕන මෙන්න මේ පාරේ මම මේ පෙන්නුව පාරේ අර පාරේ යන්න එපා මෙතනින් යන්න තියෙන්නේ බෝගඩ පාලමට මෙතන බුදු පිළිමයක් තියෙනවා ඒ පාර දිගේ තමයි ඔයාලා යන්න ඕනේ. හරි ඒ කිව්ව පාර දිගේ ආවට පස්සේ මෙන්න මෙතනින් අන්තිමට පාර බෙදෙනවා. ඔයාලා මෙතනින් යන්න ඕන පහළ පාර. මේ අපි බයික් යන අතර තියෙන මේ පැත්තේ පාර තමයි යන්නේ. මෙන්න මෙතනින් බෝඩ් එකක් තියෙනවා ඔයාලට නෝට් කරගන්න පුළුවන්. ජඟුල්ල හාලියල කියලා. මෙතනින් පහළ පාර තමයි යන්න තියෙන්නේ. උතනින් කෙලින්ම ගියාට පස්සේ ඔයාලට බෝගඩ පාලමට යන්න තියෙන ඒ පාක්කයක් එක්ක තේන සෙට් වෙනවා අපි එතන ඉස්සරහින් පෙන්නනවා මේ පාරේ ටික දුරක් යද්දි ටිකක් අබලම් පාරක් හම් වෙනවා නමුත් හරිම ලස්සනයි මේ තියෙන වෙනත් එක්ක ගස් ටික ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට යද්දි හරිම නිස්කලංකයි ඒක තමයි
ඉතින් අපි ඒ සල්ගහත් පහු කරගෙන තමයි මේ පහළට ඇවිල්ලා පහළ වැරදුනේ අපිට මෙතනින් යන්න පුළුවන් කියනවා නමුත් ගිහිල්ලා අඩිපාරක් දිගේ තමයි යන්න තියෙන ටිකක් දුරයි මේ පාර දිගේ ඔයාලා මෙතනින් යන්න උත්සාහ කරලා අඩපාරකටවත් අතන තමයි ලේසි පාර අපි ඔයාලට එතන පාර පෙන්වන්න ඉස්සරහින් දැන් වීඩියෝ එකෙන් ඒ පාර දිගේ යන්න පුළුවන් ආකාරයට එතන කිට්ටුව තමයි පන්සල දිගේ හරි අපි පාලම් ඇතුළට ගිහිල්ල බලමු දැන් ඉතරක් පොඩි නෝට්ටයක් දාලා තියෙනවා මේ තැන් ආරක්ෂා කරගන්න ඕන මුලින්ම අපි ඔයාලට එන අයට හැමෝටම කියන්නේ මේ සම්පත් අපි ආරක්ෂා කරගත යුතුයි ඒ හින්දා තමයි මෙච්චර ආරක්ෂාවක් දාගෙන කියාගෙන ඉන්නේ මොකද ඇත්තම අය එනවා මේකේ කුරුටු ගාලා විනාශ කරලා යනවා ඉතින් මේ පාලම ගැන විස්තරයක් මම ඔයාලට දැන් කියන්නම් මේ පාලම අවුරුදු 1600ක් පමණ පැරණි පාලමක් ඒ වගේම මේ පාලම නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන්ම ලී වර්ග තුනක් භාවිත කරලා තියෙනවා කුඹුක්ලි කරුවල නා කියන ලී වර්ග තුනින් තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ
එවැගේම මේ පාලම තනි ලීයකින් නිර්මාණය කරපු පාලමක් මේ වහල පස්සේ තමයි නිර්මාණය කළේ කියන්නේ එන එහෙම සවි කරලා තියෙන්නේ පස්සේ මේ පාලම ඉදි කරලා තියෙන්නේ වලගම්බා රජතුමා විසින් පාලමේ යට කොටස අවුරුදු 1600ක් පරණ ඒ කියන්නේ මේ වහල නැතුව පහළ සීමාව අවුරුදු 1600ක් පරණ ඒ වගේම උඩ කොටස වහල අවුරුදු 600ක් පරණ පස්සේ තමයි මේ වහල කෑල්ල නිර්මාණය කළේ තියෙන්නේ ඔයාලා දැකලා තිය අර අම්බලම් තියනවා මේ අම්බලමක් විදියට භාවිත කරන්න තමයි මේ වහලය පස්සේ නිර්මාණය කළේ තියෙන්නේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් කොටලා තියෙනවා මෙතනත් මේ දේවල් කරන්න එපා මේ සම්පත් විනාශ වෙලා යනවා මේ ඔයාලගේ ක්‍රියාවන් හින්දා ඉතින් මේ පාලම හදන්න හේතු වෙලා තියෙන්නේ ඒ කාලේ නුවරට යන පාර වැටිලා තියෙන්නේ මෙන්න මේ පාලම හරහා අන්න ඒ පහසුව සඳහා තමයි මේ පාලම ඉදි කරායයි සැලකෙන්නේ දැනට ඉතින් වලගම්බා රජු විසින් නිර්මාණය කරායයි පැවසෙන ගුහාවක් තියෙනවා අපි ඒ ගුහාවත් බලන්න තව ටිකකින් යමු හරිම ලස්සනයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ දේවල් ඉදිරියටත් ආරක්ෂා කරගන්න නම් මේ දේවල් නරඹලා පමණක් ඔයාලා යන්න මේකේ අකුරු ලියලා කඩල බිඳලා විනාශ කරන්න උත්සාහ කරන්න එපා මේ ලස්සන ඉදිරි පරම්පරාවට රැක ගන්න ආරක්ෂා කරගන්න අපි හැමෝම වැඩ කරමු මේක නරඹන්න එන අපේ මය කරන වෙලින්ද තමයි මෙතර ආරක්ෂාවක් දාලා තියෙන්නේ මේ දේවල් ආරක්ෂා කරගන්න අවශ්‍යින්ද අපි අතුරට ගිහිල්ලා බලමු නැත්නම් මේ දේවල් මෙහෙම තියෙන්නේ නැහැ මෙහෙම ආරක්ෂාවක් දාලා නොතිබුණා නම් විනාශ කරලා දාලා මේක තමයි ඒ වලගම්බා රජු විසින් නිර්මාණය කළ සැලකෙන ගුහාව මේක අතුරට ඉදෙනවා අපි ගුහාව ගැන විස්තරයක් ඔයාලට කියන්න. මේ වලගම්බා රජු විසින් මේ උඹග නිර්මාණය කරලා තියෙන්නේ සොලින්ගෙන් බේරිලා පලා යාම සඳහා. මේ උඹග මෙතන ඉඳලා කිලෝමීටර් 24ක් දිගට විහිදෙනවා. ඒ කියන්නේ මේ උඹග මතු වෙන්නේ දෝවෙන් කියලා තමයි කියන්නේ. මේ උඹග අවසන් වෙන්නේ රාවණා ගුහාව තුල. හිතන්න කොච්චර විශ්මිත නිර්මාණයක්ද කියලා මේ දේවල් අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගන්න ඕන ඉදිරි පරම්පරාවටත් මේ දේවල් දැකලා විඳ ගන්න මෙතන ඉඳලා කිලෝමීටර් 24ක් ඇතුළට විහිදෙනවා මේ ගුහාව මතු වෙන්නේ දෝවෙන් වලා අහලා ඇති දෝව පන්සලක් තියෙනවා ඉතින් මේ ස්ථානයේ ඊටම වටිනා පැරණි ස්ථාන කිහිපයක් තියෙනවා එකක් තමයි මේ ගුහාව මේක අවුරුදු 1600ක් පරණයි ඒ වගේම විහාරගේ පාලමේ යට කොටස අවුරුදු 1600ක් පරණයි වහලේ කොටස නිර්මාණය කරලා දැනට අවුරුදු 600ක් පමණ වෙනවා හරි අපේ මේ ගමන මෙතනින් අවසන් කරනවා ඔයාලා දකින්න ඉතින් මේක ලස්සන නිර්මාණයක් ඔයාලට තව දෙයක් කියන්න දෙනවා ඔයාලා මේ දේවල් නරඹන්න එන්න නරඹන්න ඇවිල්ලා ඒ දේවල් රසවිඳලා යන්න කිසිම හානියක් කරන්න එපා මේ දේවල් වලට මොකද එමුණුත් එහෙම හානියක් වුණොත් අපේ අතින් මේ දේවල් අනාගත පරම්පරාවට බලා ගන්න බැරි වෙයි මේ පාලම් වල අකුරු නම් කොටන්න ඒ දේවල් කරන්න එපා කිසිම හානියක් කරන්න එපා මේ දේවල් මේ විදිහටම ආරක්ෂා කරගන්න පුළුවන් මේ අපිට ඒ දේවල් අතරත් එහෙම ඉදිරි රට වෙනුවෙන් අනාගත පරම්පරා වෙනුවෙන් කරන දෙයක් අපි අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා ඇවිල්ලා ඇවිල්ලා රසවිඳලා යන්න අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික විදියට ඔයාලත් මේ දේවල් දකින්න ඕන එන විදිය පාර අපි ඒ හැමදේම ඔයාලට දැම්මා
එන්න ඇවිල්ලා රසවින්දලා විතරක් යන්න මම මතක යන් ඉතුරු කරලා යන්න එහෙනම් අපි අලුත් වීඩියෝකින් හමු වෙමු ඔයාල හැමෝටම තිරුවන් සරණයි. Thank you.